මේ මාලිමාවට අපිට වැඩපිළිවෙලක් නැහැ කියලා. එහෙම කියනවනේ. දැන් ඕගොල්ලෝ බලය අරගෙන මොනවද කරන්නේ? හැබැයි මීට කලින් අපින් ওই ප්‍රශ්නේ ඇහුවේ නැහැ. 2019 ජනාධිපතිවරණයේදී ඇහුවේ නැහැ. ඕගොල්ලෝ බලය අරගෙන මොනවද කරන්නේ කියලා. ඇයි දන්නවද? ඒක අහන්න අදාළ නැහැ අපි බලය ගන්න නැහැ කියලා ජනතාව දැනන් හිටියේ. නේද? බලය ගන්න නැති ඉඳ ජනතාව ඡන්දෙ දෙන්නෙත් නැහැ. බලය අපි ගන්න ඉඳත් කැමති. නමුත් ජනතාව කල්පනා කරේ අපට කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලබා ඉක්මනට මේ වැඩ ටික කරගන්න. ඒක වැරද්දක් නැහැ. මොකද එතුමාගෙන ගොඩාක් විශ්වාස කරා මේ රටේ ජනතාව කරුණ ධර්මයෝ තාපුල චිත්‍රෙන්ද විවිධ විදිහට විශ්වාස කරා. නමුත් ඒක එතුමාට සාර්ථක කරන්න බැරි වෙච්ච නිසා ජනතාව ජන බලයෙන්ම එතුමාව ගෙදර යවුවා. මදන් මේ කුරුප්පු මාවතේ තරුණ තරුණියොත් ඒකට දායක වෙන්න යන්නේ ඇති දවසක් කරා. ගෝල් පේස් එක. නේද අරගලේ කියලා අපි කියන්නේ. ඉතින් මේ අරගලේම ඉදිරි පියවරක් තමයි ඊළඟ ජනාධිපතිවරණයෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. මාලිමාවේ ආණ්ඩුවක් බලයට අවිල්ලා අනුකුමාර ජානායක සහෝදරයා ජනාධිපති කරලා පළවෙනි වතාවට අර මෙතෙක් අපේ රටේ බලය හිමි ඒ ගජමිතුරු දේශපාලනය වෙනස් කරලා සාමාන්‍ය ජනතාවට මධ්‍යම පන්තියට ව්‍යාපාරිකයින්ට කර්මාන්තකරුවන්ට ව්‍යවසායකයින්ට තරුණ තරුණියන්ට මේ රටේ බලය ලබා ගන්න. ඉතින් එතනදී වැදගත්ම දේ තමයි මෙන්න මේ අපි ආව රට හදන්නේ කොහොමද කියලා. ඉතින් ඊට කලින් මම පොඩ්ඩක් කියන්න ඕන අපි ආවම හදන රටේ දැන් තත්ත්වය මොකද්ද කියලා. මොකද අද අපේ රටේ තියෙන අර්බුදේ ආර්ථික අර්බුදේ දේශපාලන අර්බුදේ සමාජ අර්බුදේ වැඩියම කතා කරන කෙනා කවුද කියලා ඇහුවොත් එමු. අපටත් වඩා වැඩියම මේ කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ. ඔයගොල්ලන්ට පේනයිද ඕන වෙලාවක රනිල් වික්‍රමසිංහ කතා කරොත් කියනවා ජනතාව බය හිතෙන විදියට. මේ දැන් මේ රටේ තියෙනවා ගොඩ ගන්න බැරි අර්බුදයක්. කියන්නේ නැද්ද? විශාල ණය බරක් තියෙනවා කියනවා. නේද? මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වාරගත්තේ මේ විනාශ වෙච්ච අපායට වැටිච්ච රටක්. එහෙමනේ කියන්නේ. එතකොට කවුද මේ අපායට දැම්මේ? ඒකට රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු 40ක් විතර පාර්ලිමේන්තුවේ ඉඳලා හැමතිකම් කළා අගමැතිකම් කළා ආණ්ඩු කරලා වග කියන්න ඕනේ නැද්ද? දැන් රනිල් වික්‍රමසිංහ කියන විදියට නම් වග කියන්න ඕනේ නැහැ. මම දැක්කා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියනවා ළඟ දවසක අපි ඔහේ බලාගෙන ඉඳද්දි සිංගප්පූරුවේ ඉස්සරහට ගියා. නේද? අපි ඔහේ බලාගෙන ඉඳද්දි දකුණු කොරියාව ඉස්සරහට ගියා. අපි ඔහේ බලාගෙන ඉඳද්දි වියට්නාම ඉස්සරහට ගියා. අපි තව ඔහේ බලාගෙන හිටියොත් අෆ්ගනිස්තානෙත් අපි පහු කරලා යාවි. ඇත්තම නම් රනිල් වික්‍රමසිංහ වල ඔහේ බලාගෙන හිටියා නම් රටට මෙහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඔහේ බලාගෙන හිටියේ නැහැ. ඒගොල්ලෝ මේ රටේ ජනතාවගේ ඉරණම වෙනුවෙන් තීන්දුව తీරන ගත්තා. ඒක ප්‍රතිඵලය මොකද්ද? පෙරදිග ධාන්‍යාගාරයේ කියපු රට බංකොලොත් රාජ්‍යයක් බවට දැන් පත් කළා තියෙනවා. ලෝකේ ණය ගන්න බැරි රටක් කළා තියෙනවා. තෙල් ටිකක්, ගෑස් ටිකක් අඩුතරමේ ණයට ගන්න බැරි රටක් බවට පත් කරා පහුගිය කාලේ. ඒතර මේ රට අර්බුදයට දාපු අයම කියනවා දැවැන්ත අර්බුදයක් තියෙනවා. ඒක නිසා මේ අර්බුදේ ගොඩ ගන්න රනිල් වික්‍රමසිංහටම ඡන්ද නැතුව තව දෙකක් තුනක් දෙන්න කියලා. එහෙමත් කියනවා. කල්පනා කර බලන්නකෝ. ඒක කොච්චර සාධාරණද කියලා. ඒක කොච්චර සාධාරණද? ඒ කියන්නේ මීරට අවුරුදු 76ක් තිස්සේ ප්‍රපාතයට තල්ලු කරගෙන ගියපු අය ඒ පාලකයොම දැන් කියනවා ගොඩ ගන්නත් ඒගොල්ලන්ට තව කල් දෙන්න කියලා. තව අවුරුදු 76ක් නෙමෙයි 750ක් දුන්නත් කොච්චර තමයි. ඔය රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා මීරට ගොඩ ගන්නෑ. ගන්න ඒගොල්ලන්ට වැඩ පිළිවෙලක් නෑ, සලස්මක් නෑ. ඉතින් අන්න ඒක නිසා මේ රටේ අර්බුදේ මොකද්ද කියලා ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනේ. ඒක මේ සරල බඩු බෙදලා අස්වැස්ම පොඩ්ඩක් දීලා හිස්වැස්මක් දීලා බේරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඒක සජිත් ප්‍රේමදාස කියන වගේ විපක්ෂය ඉඳගෙන බඩු බෙදලා කරන්න පුළුවන් ප්‍රශ්නකුත් නෙමෙයි. මොකද ඒක ඊට වඩා බරපතලයි, ගැඹුරුයි. ඒ ගැඹුරු අර්බුදයේ තරම තේරුම් ගන්න නම් අපි මේ අර්බුදේ අඳුර ගන්න ඕනේ. මේ අර්බුදයේ අපි දකින ආකාර පහ. අර මම කියන 15න් පහක් මේ අර්බුදයේ දකින ආකාර හැටියට අඳුර ගන්න පුළුවන්. මොකද මේ පහ?
අපේ රටේ තියෙන අර්බුදයේ අපි දකින ආකාර පහ එකක් තමයි නිෂ්පාදන අර්බුදයක් තියෙනවා. අපේ රටේ ඉතිහාසයේ ඉඳලම මේ රටේ තිබිච්ච නිෂ්පාදනයේ කඩාවැල වැටුණා. කඩාවැල වැට්ටුව ඇත්තටම. මොකද අපට වඩා දුප්පත් රටවල් දකුණු කොරියා, අපට වඩා දුප්පත් වියට්නාමි, අපට වඩා දුප්පත් පිටිපස්සේ ඉන්න සිංගප්පූරුව අපි පහු කරගෙන යන මට්ටමට වැට්ටුවේ මෙන්න මේ නිෂ්පාදන ආර්ථිකයේ බිඳවට්ටපු නිසා. මොකද ශ්‍රී ලංකාවේ අපට ජනතාවට අයිතිව තිබුණා තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය, පිඟාන් සාස්තා, ටයර් සාස්තා, වානි සාස්තා, තොල්හිරිය පෙහෙකම්හල් ටික. ඒ වගේම ඔබ දන්නවා අපට අයිතිව තිබුණා වානි සාස්තා, ටයර් සාස්තා, මේ මෙතන වේරහැර බස් ඩිපෝවේ බස් හැදුවා, බස් කර්මාන්තශාලාවක් අපට ලංකාවේ පිඟන් ජපානයේ පිළිගත්තා. ආසියාවටම සීනි දෙන්න පුළුවන් සීනි කර්මාන්තශාලාවක් අපට තිබුණා. ඒ ඔක්කොම ටික මේ අවුරුදු 76 මේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය විසින් විකුණලා දාලා. නිෂ්පාදන රටවල ජාතික ප්‍රතිපත්ති නැහැ. දැන් මෙතන ඉන්න කාලින් හරි ඇහුවොත් එමු. මේ ඔබේ ගම් ප්‍රදේශෙට මේ පාන්දුරේ ඊළඟ ලබන අවුරුද්දේ සැලසුම මොකක්ද? අපේ රටේ තරුණයින්ගේ රැකියා ප්‍රතිපත්තිය මොකක්ද? අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මොකක්ද? ජාතික ආර්ථික ප්‍රතිපත්තිය 2025 මොකක්ද කියලා කාට හරි කියන්න පුළුවන්ද? මෙතන අපි කාටවත් එහෙම එකක් නැහැ. අපි උදේට නැගිටිනවා, වැඩට යනවා, රැයට ගෙදර එනවා, ටීවී එක බලනවා, පුදිය ගන්නවා. ඔච්චරයි. අපේ ජීවිතව මරණය දක්වා උහේ යනව හැරෙන්න අපි සලස්මකල ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. එහෙම සලස්මක් අපේ රටේ ආර්ථිකය තුළ අපට උරුම කරලා නැහැ. ඊළඟට අර්බුදයේ ස්වභාවයට ප්‍රධාන දේ තමයි අර්බුදයේ ආකාරය. මම කියන්නේ මේ හේතු ටික එකක් තමයි. අපට සලස්මක් නැහැ, ප්ලෑන් එකක් නැහැ. ඊළඟට වංචාව හා දූෂණ. අපේ ආර්ථිකය පුරාම, රට පුරාම හැමතැනම ඉහළ ඉඳලා පහළටම, පහළ ඉඳලා ඉහළටම බෝවෙච්ච රෝගයක් වෙලා තියෙනවා මේ වංචාව හා දූෂණ. ඒ නිසා තමයි හුඟක් අය අපෙනුත් අහන්නේ ඕගොල්ලෝ කැපකිරීමක් කරලා මේ ආණ්ඩුව බලයට ගත්තත් මේ දූෂිත ක්‍රමය වෙනස් කරන්නේ කොහොමද කියලා. මම ඒක වෙනම කියන්නම්. ඉතින් අපි හේතු හඳුනගමු. දුක නම් දුක ඇතිවීමට හේතු එක තමයි සලස්මක් නැතිකම්. දෙක වංචා දූෂණී. තුන ගජමිතුරු දේශපාලනේ. ලංකාවේ දේශපාලනේ ගජමිතුරු